ආයි බොහෝ වේවා. මම අද වීඩියෝ කීපයක් ඒකරාශී කරගෙන වීඩියෝ එකක් කරන්න හිතුවේ. මේ ශ්‍රී ලංකාවේ කොහේ වීඩියෝ එකක් කරත් නිදහන් සම්බන්ධව ඒ වීඩියෝ එක 99%ක්ම මාහට එනවා. ඒ මාව දන්නා කියන මාව හඳුනන ඒ වගේම මාගෙන් තොරතුරු ලබාගත් ඒ පිරිස ඔසේ අනිවාර්යයෙන්ම මේ ඒ කවුරු කෙරුවත් ඒ වීඩියෝ එක මාහට එනවා. 99%ක්ම එනවා. ඉතින් මම මේ වීඩියෝ කීපයක් ඒකරාශී කරගෙන කරන්න හැදුවේ මේ විශේෂයෙන්ම මේ එක වීඩියෝ එකක් තියෙනවා වර්තමානයේ නිර්මාණය කරපු එකක්. ඒ වර්තමානයේ නිර්මාණය කරපු එක සහ අතීතයේ නිර්මාණය කරපුවා බොහෝ දුරට පරස්පරයි. වර්තමානයේ හොඳ නිර්මාණකරුවෙක් මේ ගලක නිර්මාණය කරලා තියෙනවා හොඳ නිර්මාණයක්. ඒකේ තියෙනවා ලියවැල් තියෙනවා නෙළුම් මල් තියෙනවා පිහියක් තියෙනවා. ඉතින් ඒ වගේ පාදයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කිය යුත්තේ මේක මේ නිදහන් සම්බන්ධව දෙයක් නෙමෙයි. මේ තැඹිලි වලු සලකුණු තියෙනවා. ඉතින් මේ නිර්මාණ මේක ලොකු නිර්මාණයක්, බහු නිර්මාණයක්. බහු නිර්මාණ සාමාන්‍යයෙන් ඉතිහාසයේ කරේ නැහැ. බහු නිර්මාණ කරේ වෙනත් පරමාර්ථයක් ඔස්සේ බහු නිර්මාණ කරේ. මේ බහු නිර්මාණය වර්තමානයේ කරපු බහු නිර්මාණයක්. ඉතින් මේකේ මගෙන් අහලා තිබුණා මේකේ නිදහන් තියෙනවද කියන එක. මේකේ නිදහන් නැහැ. විශේෂයෙන්ම මේ ලෝකෙනම කියන්න ඕනේ මේක ඇත්තටම හොඳ නිර්මාණයක්, නිර්මාණකරුවෙක්ගේ හොඳ නිර්මාණයක්. නිර්මාණ කෞශල්‍ය මේකේ විදහා දක්වනවා. ඇත්තටම මේ වගේ නිර්මාණ කරන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඇත්තටම හොඳයි. දක්ෂතාවය තමයි මේ පිළිමිගු වෙන්නේ. ඇත්තටම හොඳයි. ඒ එක නිර්මාණයක්. ඊට පස්සේ දෙවැනි නිර්මාණය තමයි 1930 නිර්මාණ 32ක් වෙලා තියෙනවා. ඒ නිර්මාණ 32න් එකක් තමයි මේ අර කුකුලෙක්ගේ අඩියක් හා සමානව තියෙන්නේ. අන්නේ අඩිය. ඒක අඩියක්වත් මොනක්වත් නෙමෙයි. ඒක 1930 නිර්මාණය කරපු නිර්මාණයක්. ඉතින් ඒක නිසා මේවා කඩලා බිඳ දාන්න එපා. මේවා දන්නේ නැත්නම් මට එවන්න. මම ඒක වීඩියෝ එකක් විදිහට හරි කොහොම හරි මම මේක අප්ලෝඩ් කරන්න YouTube එකේ. මේ දැනගන්න එපා මේ ලංකාවේ ඉන්න අය දැනගත යුතුයි. නැත්නම් මේවා අපේ ඉදිරි પરම්පරාවේ කිසිම කෙනෙකුට දැක ගැනීමට හැකියාවක් නැති වෙනවා. මේවා කඩලා බිඳ දාපුවම ඔක්කොම ඉවරයි. ඒකයි ඇත්ත ඇත්ත සතියෙන් කියන්නේ. මේවා කඩන්න එපා. මේ ඇත්තටම නිර්මාණ මේ මෑත කාලයේදී කරපු නිර්මාණයේ ඇත්තටම හොඳයි. දක්ෂතාවයක් තමයි ඒකෙන් පෙන්නුම් ගන්නෙ. මේක ඇති නිදහනයක් නෑ. තලගුයෙක් එහෙම ඉන්නවනේ. ඒ බොරුවක්. මේකට රැවටෙන්න එපා. නීතිය රැහැන්ට අහුවෙන්න එපා. මේ වගේ තැන්වලට ගිහිල්ලා කඩලා බිඳලා දාපුවම ඔගොල්ලෝ නීතිය රැහැන්ට අහුනහම ඔගොල්ලොන්ට ගැලවීමක් නෑ. ඉතින් තුන්වෙනි නිර්මාණයේ ඒක තමයි මේ තැඹිලි ගෙඩියක් තියෙනවා. ඒ වගේම තමයි මිනිස්රුවක් තියෙනවා. මේකත් මෑත කාලීනව නිර්මාණය කෙරුවා. එකල නිර්මාණය කරන්න ගත්තු කටු මිටි මේ ගත්තු මෙවලම් මෑත නිර්මාණකරුවා දන්නේ නැහැ. ඒ දන්න නිසා තමයි මේ එක එක නිර්මාණ කරලා මේවා මේ මාධ්‍යයට දානවා. එහෙම නැත්නම් එක එක්කෙනාගේ ෆෝන් වලින් සංචරණය වෙනවා. හේතුව මේවා මිලදී ගන්න අයත් ඉන්නවනේ. සලකුණු මිලදී අරගෙන කඩනවා. කඩලා බලපුවම කිසිම දෙයක් නැහැ. ඒකයි විශේෂයෙන්ම කියන්නේ හේතු කොට මම මේ වීඩියෝ පෙන්වන්නේ. මේකෙන් විශේෂයෙන්ම මේවට රැවටෙන්න එපා. මේ ලංකාවේ රූප විද්‍යාව පිළිබඳව මම සෑහෙන්න ගවේෂණය කරලා රූප විද්‍යාව ඉගෙන ගත්තු කෙනෙක්. ඒක නිසා කවුරුත් මේවා පිළිබඳව දන්නේ නැහැ. රූප විද්‍යාව පිළිබඳව දන්නේ නැහැ. පුරා විද්‍යාව පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ. රූප විද්‍යාව පිළිබඳව ගවේෂණය කරගන්න ඕනේ. ඉතින් අපේ හෙළ ඉතිහාසයේ විවිධ නිර්මාණ තියෙනවා. මම කියන්නේ මේ නිදහන් සලකුණු නැහැ කියලා කොහෙවත්. නිදහන් සලකුණු තියෙනවා. ඒ නිදහන් ගැබ් වෙලා තියෙන සලකුණු තියෙනවා. ඒවා වෙනයි. ඒක කාල නිර්ණය කළ ගත යුතුයි. ඒවා සුපැහැදිලි කර ගත යුතුයි. විශේෂයෙන්ම දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ දැනුවත් වෙන්න. ඕගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න ඕනේ නම් මට මේ වගේ පණිවිඩයක් එවන්න. හේතුව මේවා මේ ලංකාවේ තියෙන දේවල් ඔයාගේ දරුවන්ට අපේ දරුවන්ට අනාගතයේ පරපුරව වෙනුවෙන්නේ. මේවා කඩලා බිඳලා දාන්න ගියපුවාම ආයේ දැයේ දූ දරුවන් කිසිම දෙයක් මේවා පිළිබඳව දන්නේ නැහැ. හැබැයි ඉදිරියට ඉබිහි වෙන පරම්පරාවත් මේවා දන්න නිසා
කියන්නේ මේවට නිදහන් සලකුණු කියලා. ඉතින් මේ නිදහන් සලකුණු කියලා වෙලා මේවට කඩා දාන්න පුළුවන් මේ අපේ වර්තමානයේ ඉන්නවා ගොඩාක් අය. මේවට මේ මේ එක එක විවිධ නම් කියන කුකුල් රඩි කියලා කියන මොන් රඩි කියලා කියන. ඉතින් ඒවා එකක්වත් නෙමෙයි මේවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. මොන් රඩි තියෙනවා, කුකුල් රඩි තියෙනවා. ඒවට සුවිශේෂ වූ ස්ථානවල තියෙන ඒවා මම හිතන්නේ මම මෙච්චර මේ වීඩියෝ සංඛ්‍යාවක් බලලා තියෙනවා, මම ගවේෂණය කරලා තියෙනවා, මේ රූප විද්‍යාව පිළිබඳව ගවේෂණ වැඩ සටහන් කරලා තියෙනවා. ඉතින් ඒ එකකවත් මම මේ බොහොම අල්පයි දැකලා තියෙන කුකුල් රඩි, මොන් රඩි මම දැකලා තියෙන අල්පයි. ඉතින් මේ අල්ප දේවල් සමහර මනුස්සයන්ට ගවේෂණ කටයුතු කරගන්නවත් බෑ ඒ වගේ තැන්වල. අන්න ඒකයි මම මේ වීඩියෝ ක්ලිප් එක දාන්න හේතු කොටගෙන උනේ. මේ ඒක නිසා විශේෂයෙන්ම මේ වීඩියෝ වල ඉන්න කිසි කෙනෙකුට හානියක් වෙන්න හොඳ නැහැ. ඉතින් ඒ අය නොදැනුවත්කම නිසා තමයි මේ වගේ තැන්වලට ගිහිල්ලා මේ වීඩියෝ ගන්න. ඇත්තටම හොඳයි මේ කරපු දේ. මම කියන්නේ මේ කරලා මට වීඩියෝ එක දාපු නිසා මට මේකෙන් සමාජගත කරන්න පුළුවන්, මේවා මේ නිවැරදි මතය සමාජගත කරන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම දෙයක් තියෙනවා නම් මට වීඩියෝ එකකින් දැනුම් දෙන්න. මම ඒ පිළිබඳව ඇත්ත ඇද කැටියෙන් කියලා දෙන්නම්. එහෙනම් අයිබෝ වේවා, බොහොම ස්තුතියි. මොන් තැබිලි ගෙඩිය මේන් දිනේ අද පොහෙට පස්සේ දවස හරිද? පස්සෙනි මාසේ 16. ඕම් පේනවනේ. දියන් වෙලාවක් නැහැ ඕම්. ඕම් තැබිලි ගෙඩිය. පේනවනේ ඕම් වටේ ගල ඕම් ඕම් නැවත අනිත් ලකුණ තියෙන්නේ. ගොඩ වෙලා ඒක ගොඩ වෙලා දන්නේ. හයයි 24. දැන් නම් හැබැයි 12 පහ වෙලා. දැන් හොඳටම ඉර මුදුන් වෙලා චුට්ටක් ගිහිල්ලා තියෙන තා පල්හැර දැන්ක කීයද කමල් පේන්නේ මේක ඩිස්ප්ලේ එකට නේ. හරි දැන් පේන එකයි 33යි 24. මේ ටිකට් එකක් තියෙනවා. මේ ටික මෙතන මේ දන් වලයි ලිය වලක් වගේ තියෙනවා. මේ ටික මෙතන තැඹිලිත්තක් තියෙනවා, මන්නේක් තියෙනවා, මිනිස් හැඩි දෙකක් තියෙනවා. එතකොට කඩුව මේ කොටුවක් පෙන්නු කරලා තියෙනවා. එතන තව එකක් තියෙනවා.
කලස කනුවත් එක්ක තියෙන. තියෙන තලගොයා. Tunai isi hatere. Bondo ino. Ya deng hari. Mika dana. Didas. Visi dekai. Hayai. Visi hai. Thank you.